LTTE ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පස්බැමි කිහිපයක් 58 වන සේනාංකයේ ප්‍රහාරවලින් විනාශ කෙරේ. මේ පිළිබඳ තොරතුරු අප නියෝජිත අනුරදොර කුඹුරගෙන්. මෙල්පිල්ලේ ප්‍රභාකරන්ට දැන් ඉතිරිවති වෙන්නේ දෙකලවර පෙනෙන ඉතා සීමිත භූමි ප්‍රදේශයක් පමණයි. එම භූමියද නිදහස් කර ගැනීම සඳහා මේ රණවිරුවන් ඉදිරියට ගමන් කිරීම සඳහා ගමන් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පුදුමාතරන් දෙසින් මුලතිව් දෙසට අද දිනේද ගමන් කළ 58 වන සේනාංකයේ රණවිරුවන් මෙම ප්‍රදේශයේ ත්‍රස්ත ක්‍රියාකාරීත්වයේ තවදුරටත් සීමා කළා. රෙඩ් වයිට් කල්කුලම් දකුණු දෙසින් යුද මුක්ත කලාපය හරහා LTTE ත්‍රස්තවාදීන් ඉදි කළ තවත් පස් දැම් බිඳ දැමීමෙන් අනතුරුයි 58 වන සේනාංකයේ ඉදිරියට ගමන් කළේ. රණගිරුවන් කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පවුරට ඇතුළු වී තිබෙනවා. එල්ටීටී ත්‍රස්තවාදීන්ට සිතාගත නොහැකි ආකාරයටයි මේ රණගිරුවන් ප්‍රහාර එල්ල කළේ. කිසිදු බරාවි ප්‍රහාරයකින් තොරව මෙම ප්‍රදේශය නිදහස් කර ගැනීමට හැකිවීම රණගිරුවන්ගේ හැකියාව මැනවින් පෙන්눔 කරන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි. 53 වන සේනාංකයේද A35 මාර්ගයේ යුද මුක්ත කලාපයට සම්බන්ධ වන මන්සන්දියේ සිට එම මාර්ගය හා නන්දිකඩල් කලපුව අතර ප්‍රදේශයෙන් මෙයම් ක්‍රියාත්මක කරනවා. බිම්බොම්බ ජනි බට්ටන් හා මරවගුල් අටව ඇති භූමියක් හරහා ගමන් කිරීමෙන් පසුයි 58 වන සේනාංකයේ රණවිරුවන් ත්‍රස්තවාදීන්ගේ මෙම පස්බැම්ම හා අවට ප්‍රදේශයේ නිදහස් කරගත්තේ. මෙම භූමියේ සියලු ආකාරයේ වාසි ඇත්තේ ත්‍රස්තවාදීන්ටයි. එහෙත් තමන්ට ලැබෙන සුළු වාසියක් ප්‍රයෝජනයට ගන්නා රණවිරුවන් ඒ හරහා භූමිය ඇතුළු සියල්ලේ වාසිය තමන් දෙසට හරවා ගැනීමට සමත්ව සිටිනවා. विविध उपक्रम यदाति के अवसाने सिधुवन प्रदेश क्रियाकारित्व उत्तर विमांग विजय तुंग वसंत समय दक्षिण प्रदेश।